අයිබෝන්දුවපුතේ දහයිශ්‍රේණය පළමුයිකක ජීවේ රසායනික පදනම පාඩ මේ ලිපිඩ පිළිබඳව මෙම වීඩියෝ මගින් අදසාක චකරමු. සජීෝ පධර්ථය අඩංගු මූලික කාබනිික සංයෝග වර්ග හතරක් තිබෙනෝ. අප ඒවා ජයිව අනු ලෙස හඳුන් වනෝ. මීට පෙර කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන පිළිබඳව අප ඉගෙන ගත්තා. ලිපිඩ තෙල් සහ මේද, මෙම කාණ්ඩට අයත් වෙනෝ. මේදය කාම්ර උස්නත්තයේදී ගණ ලෙස පවතිනා අතර තෙල් ද්‍රව ලෙස පවතිනෝ. මේදේ සඳහා උදදාහරණ විදිහයට චීස් බටර් මාගරින් වැනි ද්‍රව්විය දක්වන්න පුළුවන්. තෙල් අප දන්නවා පොල් තෙල් තලතෙල් වැනි තෙල් වර්ග ද්‍රව ලෙස පවතිනවා. ලිපිඩවල ලක්ෂණ සොයා බලමු. කාබෝහියිඩ්‍රෙඩ මෙන්ම ිපිඩවල අන්තර්ගතව ඇත්ති කාබන් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් කියන මූල ද්‍රව්වය. එහෙත් කාබෝහයිඩ්‍රේට් අනුවක හයිඩජන් සහ ඔක්සිජන් අතර අනුපාතය සෑම විටම දෙකට එකක් වුවත්. ලිපිඩ අනුවක හඩජන් සහ ඔක්සිජන් අතර අනුපාතය දෙකට එකට වැඩි. ලිපිඩ ජලය ඇතුළු ද්‍රැවීය ද්‍රාවකවල දියවෙන්නේ නැහැ. නමුත් කාබනික ද්‍රාවකවල ලිපිඩ දියවෙනෝ. ලිපිඩවල තැනුම් ඒකකය ගලිසරෝල් සහ මේද අම්ලා අනුවෙනෝ. ගලිසරෝල් සහ මේ දාම්ලානු එකතු වී ලිපිඩ අනුවක් සහ ජලය සෑදනෝ. ලිපිඩවල වැදගත්කම්. ලිපිඩ ශක්ති ප්‍රභවයක් ලෙස වැදගත්වෙනෝ. කාබූහයිඩ්‍රේහාා ප්‍රෝටීන මෙන්ම ශක්ති ප්‍රභවයක් එහෙත් කාබෝහයිඩ්‍රේට් සහ ප්‍රෝටීනවලට වඩා වැඩිසක්ති ප්‍රමාණයක් ලිපිඩවලින් ලැබෙනු විවිධ විව්හ සංගටක සෑදීම සඳහා ප්ලාස්ම පටලය තිබෙන වැදගත් සංයෝගයක් වන්නේ ලිපිඩ එහි පොස්පො ලිපිඩ සහ කොලෙස්ටරෝල් කියන ලිපිඩ සංගටක තිබෙනවා ජල සංරක්ෂණය සඳහා සාක දේහවල මතු පිට පුෘස්්ටේ තිබෙන Qටන් නම් ඉටි නිසා සාකපුෘෂ්ටවලින් ජලය පිටවයාම වලක්ව වැලක්වීමෙන් ජල සරක්ෂණ කාරියටු කරනවා. මෙම Qටන් ලිපිඩමය සංයෝගය. බොහෝ සත්වයන්ගේ දේහාවරණවල ඉටි අඩංගු නිසා විජලනය වැලකෙනෝ. ලිපිඩ ජලේට අපාරගම්යවීම මෙයට හේතු වෙන. සනත්වය පවත්වාගෙන යාම සඳහා ලිපිඩ වැදගත්වෙනෝ. පක්ෂී සහශීරපායි සතුන් අච්චල්ලතාපි සත්වයන්. ඔවුන්ගේ සමට යටින් අදස්චර්මීය මේද ස්තරයක් තිබෙනෝ. මේය තාප පරිවාරකයක් ලෙස ක්‍රියාකර උස්නත්වේ රැක ගැනීම සඳහා උපකාරී වෙනෝ. අභ්‍යන්ත්‍ර ඉන්ද්‍රියවල ආරක්ෂාව සඳහා. සත්ව දේහේ, අභ්‍යන්තර ඉන්ද්‍රියන් වටා තිබෙන මේද ස්තර මගින් ඒවාට බාහිරින් ඇතිවෙන කම්පන අවශශෝෂණය කර ගන්න. එමගින් ආරක්ෂක කෘත්තියක් ඉටුවෙනෝ. ඇතැම් හෝමෝන සංස්ලේසනය සඳහා පෘෂ්ටවන්සින්ගේ දේහේ තිබෙන ඇතැම් හෝමෝන සංස්ලේසනයට ලිපිඩ වැදගත්වෙනවා. ඒ අතර කාන්තා හෝමෝණය වන ඊස්ත්‍රජන් පුරුස හෝමෝනය වෙන ටෙස්ටෙස්ටරෝන් වැනි හෝමෝන දක්වන්න පුළුවන්. මේ වගේම වීදියෝ තවත් බලනෝනිනම් අපිව සප්පයිප් කරන්න හොදේ.